ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ අයර්ලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියේ දරුණු විදියට පරාද වුණත් පළවෙනි තරගයට වැඩිය දෙවෙනි තරගය හොඳට සෙල්ලම් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි අයර්ලන්ත කණ්ඩායම තරග දෙකම පරාද වෙන්නේ ඉනිමකින්. කොහොමුණත් පරාජය ඒ තරම් දරුණු වුණත් අයර්ලන්ත මාධ්‍ය ඒ තරම් හිතරි දෙන්නේ නැති විදියට පරාජය වාර්තා කරලා තිබුණා. ක්‍රිකට් අයර්ලන්ත් වෙබ් අඩවියේ පරාජය ගැන කියලා තිබුණේ හැරි ටෙක්ටර්ගේ සටන මැද ශ්‍රී ලංකාව දෙකට බිංදුවක් විදියට තරගාවලිය දිනුවා කියලා. ගාල්ලේ දෙවෙනි තරගයේ අයර්ලන්තේ වාර්තාගත ඉනිමක් එක්ක තමයි තරගය ආරම්භ කරන්නේ. ටෙස්ට් ක්‍රිකට් තරගයේ අයර්ලන්තේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලබාගෙන තරගය ආරම්භ කළා. පස්වෙනි දවසේ අවසානයේ වෙද්දී ශ්‍රී ලංකාව සමත් වෙනවා අයර්ලන්තේ ඉනිමකින් පරාද කරන්න. ඔය විදිහට තමයි අයර්ලන්ත මාධ්‍ය පරාජය ගැන කියන්නේ. අවසන් දවසේ ආරම්භයේ ටෙක්ටෙක් නායකයන් ලබා ගනිද්දී නායකයාට අසිතකින් එල්ල වුණු බවුන්සර් පන්දු වලින් ආරම්භය අවුල් වුණා කියලා තමයි ක්‍රිකට් අයර්ලන්ඩ් කියන්නේ. ටෙක්ටෙක් නායක බැල්බනි ඉනිම ආරම්භ කරලා හොඳින් ලකුණු ලබා ගත්තත් අසිතකේ බවුන්සර් පන්දුවක් නායකයාගේ මූණේ වැදීමත් එක්ක අයර්ලන්ත ඉනිම වෙනස් වෙනවා. එතනින් පස්සේ නායකයා එන්නේ අයර්ලන්ත ප්‍රබල කඩලු තුනක් බිඳ වැටුණාට පස්සේ. එතනින් පස්සේ රමේෂ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම එක්ක ඉතිරි කඩලු බිඳ වැටෙද්දී අයර්ලන්ත කණ්ඩායමේ ඉන්න ප්‍රබල ප්‍රතිකරු විදිහට ඉන්න හැරි ටෙක්ටර්ගේ සටන්කාමි ඉනිමේ අවසානය ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. පළවෙනි ඉනිමේ අයර්ලන්ත ප්‍රතිකරුව ලකුණු අතරට එද්දී ලකුණු ලබා ගන්න බැරි වුණු ටෙක්ටර් දෙවෙනි ඉනිමේ හොඳ සටනක් දුන්නා. දඟපන්දු යවන්නන්ට ආරක්ෂා වෙන ගමන්ම දුර්වල පන්දු වලට ලකුණු ගත්තා. හැරි අවසන් ප්‍රතිකරුවන් එක්ක එකතු වෙලා අන්තිම වෙනකම් සටන් කළත් කලින් පන්දු වාරයේ 6-5ක් එල්ල වුණු අසිත එල්ල කළ රිවර්සින් පන්දුව කෙලින්ම කඩුලේ වැදීමත් එක්ක අයර්ලන්තයේ තරගේ බේරා ගන්න තිබුණු අවසාන බලාපොරොත්තුවත් අතහැරලා දැම්මා. පන්දුව පරණ වීමත් එක්ක ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට අයර්ලන්ත ප්‍රතිකරුව හොඳින් ආරක්ෂා වුණත් අසිතකේ රිවර්සින් පන්දුව එක්ක අයර්ලන්ත කණ්ඩායමට ආරක්ෂා වෙන්න ලැබුණේ නැහැ. ඔය විදිහට තමයි පරාජය ගැන අයර්ලන්ත මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.